මිනිස්සු වෙච්ච අපිට අපි ගත කරන හැම තප්පරයකම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එම් බැලුවම මිනිස්සු වෙච්ච අපි හැම වෙලෙම ජීවත් වෙන්නේ මොකක්කෝ මානසික පීඩනයකින්. සමහර විට ඒක මුදල් ප්‍රශ්නයක්. සමහර විට ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. සමහර විට වෙනත් ප්‍රශ්නයක්. එහෙමනම් ප්‍රශ්න වලින් තොර ලෝකයක් නැද්ද? නැහැ. ප්‍රශ්න වලින් තොර ලෝකයක් නැති වෙන්න පුළුවන්. හැබැයි හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ප්‍රශ්න තියෙන අසංක මේ ප්‍රශ්න වලට උත්තර තියෙන එක නෙමෙයි. මිනිස්සු උත්තර හොයන විදිහ. ප්‍රශ්න ඇති වෙච්ච ගමන්ම මිනිස්සු හිතනවා කෝ උත්තර කියලා. හැබැයි ප්‍රශ්නේ ඇති වෙච්ච තැනම උත්තරේ නැහැ. පොඩ්ඩක් එහාට යන්න වෙනවා. ප්‍රශ්නට උත්තරයක් ළඟම නැත්නම් ප්‍රශ්නේ තුල ප්‍රශ්නයක් අහන්න. උදාහරණයක් කකුලේ තුවාලයක් කියමු. කකුලේ තුවාලයක් නම් අහනවා ඇයි තුවාලේ? සපත්තුව හිරයි. සපත්තුව හිර ඇයි? සපත්තුවේ සයිස් එක වෙනස්. සයිස් එක වෙනස් ඇයි? මට වැරදිච්ච සයිස් එකක් තමයි මං අරගෙන තියෙන්නේ. අන්න බලන්න ප්‍රශ්නයක් උඩ ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න කීපයක් එහාට ගියාට පස්සේ ලස්සන උත්තරයක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් උඩ ප්‍රශ්නයක් ඇති කරගත්ත කෙනෙක්ෙත් එච්චර වැරද්ද නැහැ සංක. ඔබට එන ඕනම ප්‍රශ්නයකට ඔබේ උත්තරය ළඟපාත අත දිගු කරන මානේ නැති වුණාට දුරින් හරි උත්තරේ තියෙනවා. අපි රස බලන්න ගමු. අමල ගෙදරින් එහෙට යනවා මෙහෙට යනවා කියලා එළියට බහින ගොඩක් මිනිස්සු සමහර වෙලාවට ඒ යනවා කියලා කියන තැනටම ගිහිල්ලා ගමන නිම කරන්නේ නැහැ. ගමනාන්තය ඒක වෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. කොලේ වහ ගන්න ඔය කතාව කියන්න එපා. අපිට ආරංචි වෙච්ච වැඩේ මොකද්ද කියලා. එහෙනම් මේ මම ඒ ගැන මුකුත් අහන්න යන්නේ නැහැ. ඔකෙදී ප්‍රසිද්ධිය කියන්න ඕනේ නැහැ. මොකද අපි යන තැනට ගිහිල්ලා අර දඹුලු ගිහිල්ලා තලගුයිත් මරන් එනවා ඒ කතාවක් තියෙනවානේ. හැබැයි ඔකේ ඒ කතාවේ අර්ථ දෙකක් තියෙනවා සංගේ. තලගුයි මරනවා කියන කතාව මේ තලගුයි මරාගෙන මස් කරන් එනවා කියන එක නෙමෙයි. අර තල ගොවියෝ කියන එක කියලා පොඩි කතාවකුත් තියෙනවානේ. කොහොම නමුත් අපේ අයටත් ඒ වගේ වැඩක් වුණා. මේ ඊයේ පෙරේද අපි අසංගතුළු කණ්ඩායම ගියා අපි වෙනස කණ්ඩායම මේ විල්පත්තුව පැත්තේ. හැබැයි ගියේ විල්පත්තු නෙමෙයි වෙන ගමනක්. විල්පත්තුවේත් ලස්සන රූප රාමු ටිකක් තිබුණා. බලමු අපි. වෙනස අපි මේ අද දවසේ ඇවිල්ලා ඉන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට. සාමාන්‍ය මේක සෆාරි එකක් විදිහට කරන්න නෙමෙයි අපේ බලාපොරොත්තුව. අපි ආරම්භයේ ඉඳලම හිතාගෙන හිටියේ අපි කොළඹ ඉඳන් මේ ගමන දුර ගෙවාගෙන එන්නේ මෙතනට ඇවිල්ලා මේ විල්පත්තුව වනෝද්‍යාන ආශ්‍රිතව තියෙන ඓතිහාසික වටිනාකම් වලින් සමන්විත ස්ථාන කිහිපයක් ආවරණය කිරීමේ බලාපොරොත්තු වෙන එකක්. පොම්පරිප්පු සොහන, ඒ වගේම පල්ල කන්දල් පල්ලිය, ඒ වගේම අනෙත් තැන අපි කියන්නේ පළුගහතුරේ. ඔව්, පළුගහතුරේ කියන ස්ථානේ. මේ මේ ස්ථාන තුන ප්‍රධාන කරගෙන තමයි අපි මේ ගමන එන්නේ. හැබැයි අවාසනාවට අපිට තහනමක් එනවා. අපි මේ යන මේ සපාරි රථයෙන් බිමට බහින්නවත් එපා. ඒක එක පැත්තකින් අපේ ආරක්ෂාවට, අනිත් පැත්තෙන් ජීවීන්ගේ ආරක්ෂාවට වෙන්න පුළුවන්. නමුත් අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ වෙලාවේ කතා කරන්න ඕනේ නැහැ. අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නෙට අපිට උත්තරේ කොහෙන් හරි හොයාගන්න පුළුවන් කමක් ලැබේ. හැබැයි අපි ආපු ගමන අපිට හිස් අතින් යන්න බෑ. එහෙනම් ඒ නිසා අපි මේ රක්ෂිතේ මේ ඉන්න සතා සීපාවන්ගේ ස්වභාව సౌందර්ය, ඔවුන්ගේ තියෙන ඒ භයානකකම දෙන්න පුළුවන් මොනවද ඔබට? අපේ කැමරාව හරහා අපි මේ සියල්ල මේ ආපු ගමනේදී ආවරණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
සුරජ් අපි සුරජ් එක්ක ලොකු වැඩක් plan කළා හිටියේ හැබැයි දැන් ඒකට වෙලාව නෙමෙයි අපිට අවස්ථාවක් හම්බුන්නේ නැහැ දැන් මෙතනින් එහාට අපි මොන වගේ දේවල්ද ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය අසංක මේ දවල් වෙලාවේ සෆාරි එක අපි විශේෂයෙන්ම දකින දර්ශන තමයි අලි සාමාන්‍යයෙන් ලංකාවට එන ගෙස්ට් ලගෙන් 95ක් බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන් අලියෙක් බලන ලංකාවෙන් යන්න මේ පාක් එකේ ඒ අවස්ථාව හොඳටම පුළුවන් एक अमतर अभी इसरा मतृ कीपैक आवरण करोट अभी गुड़ाकुलावट दिव्य मतृ बोडेन दडेमटेन वे दर्शन दिन अतक मे जनवरी कीन मसे सामान्य अभी कि बर्ड मैग्रेशन की कुरू मे सीतरटवली लंकावट वेल मेहट खाली तम मे संचार थिंक ये खाली तम अभी दंगे थिंक अब गुड़ा सामान्य दिन बेरी कुरू मे का बड़ा සුරජ් බ අඳුන්වා දෙන්න මම වචන නාස්ති කරන්නේ නැහැ සුරජ් කතා කරනකොට ඔබට තේරෙනවා මේ 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 පරිසරය ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් කියලා සුරජ් ඇත්තටම මේ පරිසරය ගැන මෙච්චර දැනුමක් ලැබෙන්නේ කොහොමද මොකක්ද රස්සාව විදිහට මේක කරනවා රස්සාව වශයෙන් මම ඇත්තටම පාක් එකේ නෙමෙයි ගොඩක් වැඩ කරන්නේ අපි ඇත්තට පරිසර ප්‍රොජෙක්ට් එකක් කරනවා අපි මේ අපේ කැලේ කියලා මේ ගස් හිටවන ප්‍රොජෙක්ට් එකක් කරනවා ඒ ඒ ඒ ආශ්‍රිතව අවස්ථා හම්බ වෙනකොට අපි ඔබතුමා වගේ කට්ටිය මේ පාකේ අවශ්‍ය වැඩගත් දේවල් පෙන්වන්න අපි සහභාගී වෙනවා අනිත් එක විශේෂයෙන් අපි කරන්නේ මේ ඉස්සරහට අපේ මේ මේ සෆාරි ජීප් වල මහත්තුරුන් ගයිඩ් මහත්තුරුන් ට්‍රේන් කරන එක තමයි අපි කරන්නේ මොකද මේ මේ වගේ සංචාරකයන් එනකොට ඒකට හොඳ අත්දැකීමක් ලැබුණ නැත්නම් ඒකට ආයි අපිට එන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන් අපි කරන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය දැන් යාල වන උද්‍යාන ගැන දොස් කියනවා. ඒ සංචාර මේක ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා. අපි කවදාවත් මේ මේ තාක්ෂණික තත්ත්වයට යන්න දෙන්නේ නැහැ. හරි අපි සුරජ් කියන මේ ගමනේ මේ අපිට ලොකු ආසියක් තියෙනවා. සුරජ් සාමාන්‍ය ගයිඩ් කෙනෙක් නම් අන්න වලහා. අන්න මොවා. එහෙම කියලා මේ මේ නම් වශයෙන් මෙහෙම මෙහෙම පෙන්වුවට එහා බැඳුණු මේ තියෙන සමහර සමහර හැංගිච්ච කාරණා කතා කරන්නේ නැහැ සුරජ් එහෙම නැහැ සුරජ් නිකන් ඉන්න ගමනොත් මේ මේ කිඹුලා මෙහෙමයි කිඹුලා මෙහෙමයි කිඹුලාගේ දිග මෙච්චරයි කිඹුලා වර්ගය අබෝ කරන්නේ මෙහෙම 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 කියලා මේ සම්බන්ධ ලොකු දෙයක් අපිට පැහැදිලි කරනවා ඒ නිසා මේ කතාව හරි රසවත් වෙයි ඔබ සමහර විට මේ රක්ෂිතයට අවිල්ල ඇති මේ වන ජීවීන්ව දැකලා ඇති හැබැයි ඔබට ඔබේ ගයිඩ් එදා ඔබ ගයිඩ් කරපු ඔබේ මේ මාර්ගෝපදේශනයේ සපයපු පුද්ගලයා නොකියපු ගොඩක් කතා අපිට සුරජ් කියන්න ඉඩ තියෙනවා ඒ නිසා දෙකටම අපි බලමු කතාවට කියන්නේ දෙවියෝ නැතිතන පෙරේතයෝ පිනුම් ගන්නවා කියලා. අපි ඔබට කියන්නේ නැහැ දෙවියන් විශ්වාස කරන්න. අපි ඔබට කියන්නේ නැහැ පෙරේතයන්ව විශ්වාස කරන්න. අපි ඔබට කියන්නේ නැහැ ඇහෙන දකින හැම දෙයක්ම විශ්වාස කරන්න කියලා. වෙනස බලන ප්‍රේක්ෂකත්වය හරි බුද්ධිමත්. ඒ නිසායි කළු සහ සුදු අපි එක තැනකට ගෑල්ලා මෙහෙම අතාරින්නේ. ඔබ තීරණය කරන්න. තෝරගන්නේ කළුද සුදුද කියලා. අසුර ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට එන අසුරයන්ව එලවන්නත් මිනිස්සු සාන්ති කර්ම කරනවා. ඒ යක්කු පෙරේතේ කුම්බාණ්ඩේ වෙන්න පුළුවන්. තවත් කොටසක් මනුස්ස ලෝකේ ඉඳලා සුර ලෝකෙට වරන් ගන්න උත්සාහ කරනවා. ඒක මේ සංස්කෘති දෙක අතර තියෙන වෙනස්ම ආකාරයේ බැඳීමක්. මේක අපේ සංස්කෘතියෙන් අපට දායාද වෙච්ච දෙයක්. ඒක කවදා කොහෙන් පටන් ගත්තාද කියන්න දන්නේ නැහැ. කොහොමත් අපට ලොකු නෑකමක් තියෙනවානේ යක්ෂ දේව නාග කියන ගෝත්‍රත් එක්කලා. කොයි හැටි කොහොම වුණත් වෙනස කණ්ඩායම අද ඇවිල්ලා ඉන්නේ.
මනුස්ස ලෝකේ ඉඳලා සුර ලෝකෙන් වරන් ගන්න උත්සාහ කරන වරන් මඩුවකට වරන් මංගල්‍යයකට ඒ හැම තැනටම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා අපි වැඩේට ඉඩ කඩ සලසා දෙනවා ඉස්සරහට කතා කරන්න ඉතුරු කරලා මේක සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියත් එක්කලා බැඳිච්ච දෙයක්. ඕනෑතරම් උදවිය ඕනෑතරම් ප්‍රශ්නවලට කෙම්බර දවස්වලට දේවාල ගානේ ඉන්නවා වෙනසේ අපි විතරක් නෙමෙයි. ඔබත් ඕනෑතරම් දැක ඇති. ඒ හින්දාම මිනිසුන්ට ප්‍රශ්න නැහැ කියන්නත් බෑ. ඒ නිසාම මනුස්ස ලෝකිනේ සමහර උදවිය සුර ලෝකෙන් වරන් අරගෙන මනුස්ස ලෝකේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. අපි බලමු මේ වරන් ගන්නා මංගල්‍යයේ අපි නොදකින සංස්කෘතිය මොකක්ද කියලා. අපහත එතකොට මේක පටන් ගන්න තව කොච්චර වෙලා යයි තව මොන හරි අපිට පිළිවෙත් තියනද පුරන්න මේකට ඔව් තව තියෙනවා අපේ ලෝතර බුදු පියාණන් මහන්සේට නමස්කාර කරලා සිද්ධාගාර ලෝතරා මම ඉන්දු බුදු පියාණන් මහන්සේ දේශනා කළ බුද්ධ කාරණා වලින් මාගේ දරුවෝ සියලු දෙනාම ආරක්ෂා කර ගන්න ඕනේ මනුස්ස ලෝකේ ඉඳලා සුර ලෝකෙට වරන් අරගන්න යන මේ අපූර්ව කාර්යය කොතනින් කොහොම මොනවයි මොනවා වෙලා කොහොමින් කොහොම යයිද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ